අද දවස අපි හැමෝම දන්න දෙයක් තමයි ලංකාව පුරාම කොටි නැගිටලා කියලා ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. අතර මේක ඊයේ අද කියන දවස් දෙක ඇතුළත ඇති වෙච්ච දෙයක්. මේක පාදක වෙන්නේ දෙමළ ජනතාව, ඒ කියන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව, මහාවීරනාගේ තම මහවිරු සැමරුම කියලා යුද්ධ කාලේ මැරිච්ච තමුන්ගේ ඥාතීන්, විශේෂයෙන්ම මේ ඥාතීන් එල්ටීටී සංවිධානයට සම්බන්ධ වෙච්ච කට්ටිය. එතකොට මේගොල්ලොව අනුස්මරණය කිරීමක් කරනවා මේ සතිය ඇතුළත. එතන විශේෂ දවස වෙන්නේ 26 වෙනිදා, 26 වෙනිදා සහ 27 වෙනිදා තමයි මේගොල්ලෝ මේක ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ. මෙතනදී මේගොල්ලෝ ඇත්තටම කරන්නේ තමුන්ගේ මැරිච්ච ඥාතීන් නැත්නම් මැරිච්ච මිතුරෝ අනුස්මරණය කරන එක. මේක යුද්ධ කලින් එල්ටීටී එක ඇක්ටිව් සංවිධානයක් ඉදිරියට තියෙනකොට මේක තත්ත්වේ මිටදී වෙනස්. හැබැයි මේ වෙද්දී ඒක අනුස්මරණයක් තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. හැබැයි මේකත් එක්ක හැම වෙලේම අපිට දකින්න තියෙන කාරණාව තමයි ලංකාවේ මේ මහපිරිස සැමරුම නැත්නම් මහවිද්‍යාල කියන උත්සවය හැම වෙලේම දේශපාලනිකව භාවිතා කරනවා යම්කිසි කණ්ඩායමක්. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න සිංහල බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම මේක පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට විරුද්ධ රජයක් පවතිනවා නම් ඒගොල්ලන්ට ඒ රජයට විරුද්ධව මිනිස්සු කියලා ගස්වන්නේ, ඒ වගේම තමුන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න. මේක දිහා බලනකොට අපිට කාරණා කීපයක් කියන්න පුළුවන්. මේ කියන දැන් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ ආයුධ සන්නද්ධව රජයට විරුද්ධව කැරලි ගහපු සංවිධාන තියෙන්නේ එල්ටීටී එක විතරක් නෙමෙයි. ඒ අරණයන් පස්සේ අපි හැමෝම දන්නවා දැන්ට බලේ ඉන්න එම්පීපී ගේ ප්‍රධාන පාර්ශ්වකාරය වෙන ජේවීපී එක දෙසරයක් ලංකාවේ රජයට විරුද්ධව ආයුධ අතර ගන්නවා. ඒ වගේම ඒ දෙසරෙදිම සම ඒක යුද්ධක සිද්ධ වෙන දෙයක්. ඒගොල්ලොන්ගේ ක්‍රියාකලාපය ඇතුලේ සාමාන්‍ය මිනිස් මරනවා. ඒ වගේම සැලකිලි භීෂණයක් මේ කියන රෙසරක්ෂන් දෙක ඇතුලේ සිද්ධ වෙනවා. හැබැයි එහෙම තියෙද්දී ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලන්ගේ මැරිච්ච සමාජිකයෝ සැමරීම් දෙකක් කරනවා. මෙතනින් මේ මාසය ඇතුළේ සිද්ධ වෙනවා ඉල් මහ බිරි සමරුව කියලා සැමරුමක් මේ සිද්ධ වුණා. එතකොට ඒකෙදි ඇත්තටම මේ ඉල් මහ බිරි සමරුව කියන එක යෙදෙන්නේ JVP එකේ හිටපු නායකයා ඒ වගේම ආරම්භකයා වෙන රෝහණ විජේවීර මරණයට පත් කරපු දවස පාදක කරගෙන. එතකොට ඒ වගේම තමයි දැන් මේ මහවීරනාල් කියන එකට තියෙන එක චෝදනාවක් වෙන්නේ මේක සම දැන් 26 වෙනිදා කියන්නේ ප්‍රභාකරන්ගේ උපන්දිනයේ දවස කියන එක. එතකොට ඒකත් එක්ක කියනවා මේක මේ ප්‍රභාකරන සමරීමක් තමයි මේ කරන්නේ කියලා. එතකොට ඒ වගේම දැන් අපි ඒක අපි අනිත් කණ්ඩායමකට සංසදන දෙකලා බලුවා JVP එකේ. ඒත් එතකොට විජේ වීරකේ කාටද කියන්න පුළුවන් එහෙම විජේ වීරකේ අනුස්මරණයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. අපි තේරුම් ගන්න ඕනේ තමයි මොන කණ්ඩායමක් මොන කවුරුනත් රාජ්‍යකට විරුද්ධව භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක අපි කියන්නේ නැහැ ඒක මේ පුද්ගල ත්‍රස්තවාදය කියන එක දේශපාලන අයිතින් දිනා ගැනීම සඳහා පාවිච්චි කළ යුතුයි කියලා. හැබැයි එහෙම දේවල් සිද්ධ වෙනවා ලෝකේ. ඒ වගේ මෙහෙම දේවල් වල සිද්ධ වුණාන් පස්සේ ඒ වගේ මැරෙන මිනිස්සුන්ට තමුන්ගේ මැරිච්ච මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. සමහරක් කටියට ඒක ඒ බීර වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන කතාවක් තියෙනවා one man's terrorist is another man's freedom fighter කියලා. ඒ කියන්නේ එක මිනිස්සෙගේ ත්‍රස්තවාදය තවත් මිනිස්සෙගේ නිදහස් බීරයක් වෙන්න පුළුවන්. එතකොට මේක බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඒ කියන්නේ හැම වෙලේම අපි දකින දේ තමයි ත්‍රස්තවාදය කියන එක නිර්වචනය කරන්නේ පවතින රාජ්‍ය නැත්නම් දැන්ට බලේ ඉන්න කට්ටිය. දැන් අපි දැක්ක ලංකාවේ අරගලයෙන් පස්සේ වසන්ත මුද්‍රිකේ සිරි ධම්මහාමුදුරුවෝ මේ වගේ කට්ටියව ත්‍රස්තවාදීන් කියලා රජය ලේබල් කරනවා. ඒක අධිකරණය හමු වෙන වෙනස් විදිහකට තීරණය වෙනවා. හැබැයි එහෙම ලේබල් කරනවා. එතකොට රජයට පුළුවන්කමක් තියෙනවා ඒකමතිකව තීරණය කරන්න කවුද ත්‍රස්තවාදියෙක් නොවෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙකනේ මේක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ලංකාවෙන් එළියට ගියන් පස්සේ අනිත් රටවල්වලත් මේ හා සමානව තමයි සිද්ධ වෙන්නේ. අපි ගත්තොත් එහෙම දැන්
ඇමරිකා එක්සත් ජනපදය වුණත් ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් විදිහට හඳුනාගන්න කණ්ඩායම් වලට වැඩිය දරුණු අපරාධ කරන කණ්ඩායම් ඔවුන්ගේ රට ඇතුළෙම ඉන්නවා. එතකොට මේ කණ්ඩායම් වලට විරුද්ධව ඒක ත්‍රස්තවාදීන් කියන ලේබල් පාවිච්චි කරන්නේ නැහැ. මොවුන් ඒගොල්ලොම පාවිච්චි කරනවා. ඒගොල්ලොම අඳුරන්නේ මේ නම් වලින්. හැබැයි ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් කවුරු කෙනෙක්ව පාගල නැත්නම් ඒගොල්ලොම ඩිස්ක්‍රිමිනේට් කළා ගන්න ත්‍රස්තවාදී කියන ලේබල් එක අලවන්න පුළුවන්. කොහොම වුණත් ඒ කියන්නේ එල්ටිටි එක ත්‍රස්තවාදී සමුදායද නැද්ද කියන කාරණාව ඒක ඩිබේටබල් කතාවක්. හැබැයි මිනිස්සුන්ට තමුන්ගේ මරිචය සමරන්න පුළුවන් කියන එක එහෙම ඩිබේටබල් කතාවක් නෙමෙයි. ඒ වගේම තමයි දැන් ඒ කියන්නේ ලංකාවේ දෙමළ ජනතාව ඇයි මෙහෙම සමරන්නේ කියන එක පිටිපස්සෙත් කාරණා ගොඩක් තියෙනවා. ඇයි දෙමළ ජනතාව මේ එල්ටිටි එක ඒගොල්ලෝ නිර්මාණය කරපු දවසක් හැබැයි ඇයි මේක මේ විදිහට සමරන්නේ කියලා. දැන් අපි දන්නවා එල්ටිටි එක බිහි වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ කියන්නේ රටේ කිසිම හේතුවක් නැතුව එල්ටිටි කියලා සංවිධානයක් බිහි වෙලා මේ ලංකාවේ සිවිල් යුද්ධයක් පටන් අරගෙන සිද්ධ වුණා නෙමෙයි. අපි දන්නවා ලංකාව නිදහස ලැබුණෙන් පස්සේ දෙමළ ජනතාව සෑහෙන්න සැරයක් ඩිස්ක්‍රිමිනේට් වුණා. ඒගොල්ලොන්ව වෙනස් ඒගොල්ලන්ට වෙනස් කරන සැලකුවා. අපි දන්නවා දෙමළ ජනතාවට විරුද්ධව කැරලි කෝරාවට ගණහනාවක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙනම් 1956, 1958, 1977, 1981, 1983 මේ විදිහට කැරලි ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. දේශපාලන මැදිහත්වීම් සහිතව තමයි මේව සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ දේවල් එක තමයි මේ එල්ටිටි සංවිධානයේ බිහි වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ ස්ටෑන්ඩර්ඩයිසේෂන් කියලා කතා කරන කාරණයක් තියෙනවා. මේ දෙමළ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවා 1960 ගණන්වලදී. ඊට පස්සේ සිංහල භාෂාව විතරක් රාජ්‍ය භාෂාව කරන දෙමළ භාෂාව අත්හරිනවා. මේ වගේ කාරණා ගණනාවක් ඇතුළේ දෙමළ ජනතාවට ප්‍රශ්න, ඒගොල්ලන්ට විතරක් බලපාන ප්‍රශ්න නිර්මාණය වෙනවා මේ රට ඇතුළේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම කඳුරට දෙමළ ජනතාව සෑහෙන කාලයක් ඔවුන් අපි දන්නවා ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට පැවතිච්ච එකක් තමයි තේ. එතකොට තේ නිෂ්පාදක ලොකු කාර්යභාරයක් කරපු කණ්ඩායම තමයි මේ කඳුරට දෙමළ ජනතාව කියන්නේ. ඒතර ඒගොල්ලෝ ලංකාවේ ආර්ථික ලොකු දායකත්වයක් දැම්ලා. හැබැයි ඔවුන් පුරවැසියන් විදිහට පිළිගන්න සෑහෙන කාලයක් ලංකාවේ රජයට ගත වෙනවා. ඉතින් මේ විදිහට මිනිසුන් ඩිස්ක්‍රිමිනේට් කරනකොට තමයි මේ කියන කාරණා ඇති වෙන්නේ. එතකොට එල්ටීටී එක බිහි වෙන්න හේතුපාදක වෙච්ච කාරණාවක ඒගොල්ලෝ ඇයි තමුන්ට වෙනම රටක් ඉල්ලන්නේ කියන එක සම්බන්ධයෙන් අපි සැලකුවම ඔවුන්ට සැලකිය යුතු හේතු කාරණා ඒ කාලේ තියෙන තිබුණා කියලා කියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වෙනම මේ සිවිල් යුද්ධ ඇති වීමෙන් පස්සේ එතකන් ඒ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව විදිහට සැලකෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ එහෙම වෙලා වුණත් අපි ගත්තොත් එහෙම 2009 වෙනකන් ලංකාවේ බහුතරයක් දෙමළ ජනතාවගේ එහෙම ලොකු සහායක් එල්ටීටීකට හම්බ වෙලා තිබෙන්නේ නැහැ. යම්කිසි සහායක් තිබ්බ තමයි. හැබැයි ඒක සම්පූර්ණ එතනගත ලොකු සහායක් කියලා කියන්නේ. හැබැයි 2009 යුද්ධ ඉවර කරපු විදිහත් එක්ක එල්ටීටී එක කියන එක මගහැරලා යන්න බැරි කාරණයක් බවට පත් වුණා. මොකද එතනදී ඒ යුද්ධ ඉවර කරනවා කියන අපි හැමෝටම කියලා තියෙන නැරටිව් එක තමයි මේක මානුෂික මෙහෙයුමක් විදිහට ඉවර කරේ. අවම සිවිල් වැසියන්ස් ප්‍රමාණයක් තමයි ගාතෙන්නේ. මේ විදිහට තමයි අපිට කියලා තියෙන කාරණාව. හැබැයි ඒක සම්බන්ධයෙන් තියෙන තොරතුරු ගත්තයින් පස්සේ ඊට වැඩි ඉතා විශාල දෙමළ සිවිල් මැසිරන් ප්‍රමාණයක් මේ යුද්ධ අවසානයේදී ඝාතනය වුණා කියන එක සැලකිය යුතු සාධක තියෙනවා. මේක කොහොමවත් ඔප්පු කරලා තියෙන දෙයක් නෙමෙයි. එහෙම ඔප්පු කරන්න පුළුවන් කියන්නේ එහෙම ඔප්පු කරන්න අවස්ථාවක් කොහොමවත් හම්බලක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම UN එක ඊට පස්සේ වෙනත් රාජ්‍ය නෝන සංවිධාන අපක්ෂපාතී කණ්ඩායම් මේ කියන ගණන් එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි සැලකිය ප්‍රමාණය 50,000ක 60,000ක ඉඳලා ලක්ෂකමාරක් විතර අතර පරාසයක මේ කියන
මරණ සංඛ්‍යාව විචලනය. එතකොට එහෙම තත්ත්වයක් ගත්තයින් පස්සේ අපි මේක කොහොමද කියලා සංසන්දනය කරොත් එහෙම අපි දන්නවා ලංකාවේ සුනාමිය ආපු වෙලාවේ ලංකාවේ මරණ මතක දෙන මිනිස්සු 20,000ක් වගේ. එතකොට අපි මේකේ අවම සංඛ්‍යාව ගත්ත උනත් සුනාමියට මැරිච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් මිනිස්සු මේ කියන කාරණාව ඇතුළේ මැරිලා තියෙනවා. මේ බොහොම සුළු කාලයක් ඇතුළත. එතකොට එහෙම තත්ත්වයකට තමයි මේ කියන එල්ටි කියන්නේ මේ කියන මේ මහවිනාල් එක සැමරීම සම්බන්ධයෙන් මෙච්චර උනන්දුවක් දෙමළටව අතර ඇති වෙන්නේ. එදායින් පස්සේ අපි කියමු යුද්ධ වුණායින් පස්සේ ගත්ත උනත් අපිට දකින්න හම්බෙලා නැහැ රජය පැත්තෙන් මිනිසුන්ව ඒ කියන්නේ දෙමළ මිනිසුන්ව එහෙම පිළිගන්න හරි ඔවුන්ට මෙච්ච අසාධාරණ ගැන වලට විසඳුම් ලබා දෙන්න හරි ඔවුන්ගේ මැරිච්ච ඥාතීන් කොහොමද මරණය කියන එක හොයලා බලන්න හරි ඒකට වගකීම් ඉන්න නෝට දඩුවම් දෙන්න හරි අඩුම ගානේ දැන් අපි දැන් අපි කියන කාරණා අපි දැනෙන කාරණා තියෙන යම්කිසි වැරද්දක් වුණා නම් ඒක පිළිගැනීම ඇතුළෙම යම්කිසි රිකන්සිලේෂන් එකක් තියෙනවා. හැබැයි එහෙම දෙයක්වත් ලංකාවේ රජය පැත්තෙන් වෙලා නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි මේ කියන මහවිනාල් කියන එක මෙච්චර මිනිස්සු ඒ කියන්නේ දෙමළ ජනතාව අතර ජනප්‍රිය විදිහට සැමරෙන්නේ. කොහොම වුණත් අපිට කියන්න තියෙන කාරණාව තමයි උතුර වුණත් දකුණ වුණත් මිනිස්සුන්ට තමුන්ගේ ඥාතීන් මොන හේතුවක් හන්දා දරුණත් මොන සංවිධානයකට ආතුණත් අනුස්මරණය කරන්න අයිතියක් තියෙන්න ඕනේ. එහෙම අයිතියක් නැත්තම් මේ රට ඔවුන්ගේ රටක් විදිහට ඔවුන්ට දැනෙවිද කියන එක යන ප්‍රශ්නයක් තියෙනවා.